අයිබෝන් ජයන්ත් උක්වත්තෝ බැංකුවේ ඉඳලා කතා කරන්නේ. මේ වීඩියෝ එක අපි කතා කරනවා, ඔයාලා කමෙන්ට්ස් දාලා ගොඩක් දෙනා අහලා තිබ්බා මේ කාලේ ක්‍රිප්ටෝ වලට අමතරව ක්‍රිප්ටෝ රිලේටඩ් ක්‍රිප්ටෝ වලට සම්බන්ධ කම්පනීස් මේ කාලේ US ස්ටොක් මාකට් එකේ ඩිබ්බයි කරන්න මොනවද හොඳ කියන එක. ඉතින් මේකේ මතක තියාගන්න අපි කතා කරනවා ක්‍රිප්ටෝ ඩිරෙක්ට්ලි ප්ලට්ෆෝම්ස් වලට සම්බන්ධ කම්පනීස්, ඒ වගේම ක්‍රිප්ටෝ බැලන්ස් ෂීට් එකේ හෝල් කරන් ඉන්න කම්පනීස්, වගේම ක්‍රිප්ටෝ මයින් කරන කම්පනීස්, ඒ වගේම ක්‍රිප්ටෝ රිලේටඩ් එක්ස්චේන්ජ් ට්‍රේඩඩ් ෆන්ඩ්ස් කීපයක් ගැන කතා කරනවා. ඉතින් මේක ඔයාලට ගොඩක් වැදගත් වේවි. ඉතින් බිට්කොයින් ප්‍රයිස් එකේ ඩ්‍රොප් එකත් එක්කම මේ කම්පනීස් මේ රිලේටඩ් කම්පනීස් වලත් මැසිව් ඩ්‍රොප්ස් වලට ගියා. ඉතින් මේ වෙනකොට වැලියු ටෙරිටරි එකට රීච් කරලා තිනවා. එකෙන් අදහස් වෙන්නේ නැහැ මේක බොටම් එක කියලා. ඔයා මේක මේකේ ඩිබ්බයි කරත් සමහර විට තවත් කන්ටිනියු වෙන පුළුවන් ඩික්ලයින් එක. ඉතින් ඒ නිසා මේකේ එක ස්ටෙප් එකක් ඉදිරියට ඩොලර් කොස්ට් ඇවරේජ් කරන ෆස්ට් එන්ට්‍රි එකක් ගන්න වඩා හොඳ අවස්ථාවක් කියන එක පැහැදිලිවම කියන්න ඕනේ. ඒ වගේම මතක තියාගන්න channel එකේ කතා කරන සියලු කාරණා ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් නෙමෙයි. මේක ඔයාට බයි කරන්න දෙන සිග්නල් එකක් නෙමෙයි. මම ලයිසන්ස් ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් කෙනෙක් නෙමෙයි. ඔයාගේ සල්ලි රිස්ක් කරන්න කලින් ඕන් රිසර්ච් කරන්න ඔයාගේ ෆයිනෑන්ෂල් එක්ස්පර්ට් කෙනෙක්ගෙන් අහලා ඉන්න. ඉතින් මේක මගේ ඔපිනියන්ස් සහ මේ කැනල් ස්ටික් සම්බන්ධයෙන් තියෙන එඩ්යුකේෂන් කාරණා ෂෙයා කරන වීඩියෝ එකක්. මේක මතක තියාගන්න. Coinbase launch කරේ මේ තියෙන පළවෙනික coin මේකේ සිම්බල් එක කම්පැනි එක Coinbase. එතකොට මේක launch උනේ කවද මේ දිනේ 2021 අප්‍රේල් 14 launch උනේ. ප්‍රයිස් එක highest level එක reach කරා $428ක් $429ක්. ඊට පස්සේ ඩ්‍රොප් වෙලා නැවත බවුන්ස් වුණා $369ට. එදා ඉඳලා මේ වෙනකම් ප්‍රයිස් එක ඩ්‍රොප් වුණා. ප්‍රයිස් එක ඉතින් $440 ඉඳලා $40 දක්වා වැටෙනවා. මේ සතියකට කලින් මේ තියෙන ලෝවස් ලෙවල් එක රීච් කරා $40.83. ඊට පස්සේ පොඩි කොන්සොල්ඩේෂන් එකකින් පස්සේ මේ පොඩි හය ලෝ එකක් හදලා බවුන්ස් වුණා. දැන් 20 පීරියඩ් මේ යෙලෝ ලයින් එක තමයි 20 පීරියඩ් මූවින් ඇවරේජ් එක. ඊළඟට බ්ලූ ලයින් එක තමයි 50 පීරියඩ් මූවින් ඇවරේජ් එක. පර්පල් ලයින් එක තමයි 200 පීරියඩ් මූවින් ඇවරේජ් එක. දැනට මේ වයිට් ලයින් එක ප්‍රයිස් එකත් එක්කම මූව වෙන්නේ 8 exponential moving average. මේ ප්ලට්ෆෝම් එක ගොඩක් අපි යූස් කරන්නේ ඩේ ට්‍රේඩින් වලදී. ඒ නිසා තමයි මේ 8 exponential moving average එකත් යූස් කරන්නේ අපි ඩේ ට්‍රේඩින් වලදී. ඉතින් 8යි 20යි 50යි 200යි මේ තමයි මම යූස් කරන moving averages mainly. ඉතින් දැන් ඔයාලට පේනවා, මට පේනවා මොනවද තිබ්බේ. දැන් 200 period moving average එක බලපුවම එතන ඉඳලා ප්‍රයිස් එක මෙන්න මේ වගේ මැසිව් එක්ස්ටෙන්ෂන් එකක් ප්‍රයිස් එක මූවින් ඇවරේජ් එකෙන් ඈතට ඇවිල්ලා තිනවා. සාමාන්‍යයෙන් මේවා මෙච්චර කල් රඳන්න බෑ. එතකොට මේක අර ප්ලාස්ටික් මොනවාද මේ රබර් බෑන්ඩ් එකක් ඇදලා තැරිය වගේ නැවත මුල් තත්ත්වයට යථා තත්ත්වයට එන්න ඕන. ඊට පස්සේ ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙනවා 200 මූවින් පීරියඩ් එකෙන් මූවින් ඇවරේජ් එකෙන් උඩට. ඉතින් දැන් ඒක සිද්ධ වෙමින් යනවාද කියන සැකේ මතු වෙනවා. ප්‍රයිස් එක ස්ලෝලි කොන්සොලිඩේට් වෙනවා. ඒ වගේම ස්ලෝලි අප් ට්‍රෙන්ඩින් වෙන්න පටන් ගත්තා. මේ වෙනකොට 20ටත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කොයින් බේස් ගැන කියන්න තියෙන්නේ, කොයින් බේස් හොඳ වැලියු ඒරියා එකක ඉන්නවා. ඉතින් මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකේ බෑ මාකට් එකේ හැමෝම සෙල් කරන කාලේ තමයි අයිඩියල් එන්ට්‍රි එකක් ගන්න. ඉතින් ඩොලර් කොස්ට් ඇවරේජ් කරනවා නම් ෆස්ට් එන්ට්‍රි එක මේක හොඳයි. ඒකෙන් අදහස් වෙන්නේ නැවත තව පහළට ඩොලර් 20ට වැටෙනොත් අපි දන්නේ නැහැ නේ මාකට් එකේ මොන දෙයක් වෙන්න පුළුවන්. එතකොට තවත් වලට ඇඩ් කරන්න පුළුවන්. ඉතින් කොයින් බේස් තමයි ලෝකේ තියෙන ලීඩින් ක්‍රිප්ටෝ එක්ස්චේන්ජස් වලින් එකක් සහ ඇමරිකාවේ තියෙන නම්බර් 1 එක්ස්චේන්ජ් එක. ඒ වගේම පබ්ලික්ලි රේඩඩ් ට්‍රේඩඩ් ගවර්න්මෙන්ට් රෙගුලේටඩ් කම්පනි එකක්. ඒ නිසා මේක සෑහෙන ස්ටැබිලිටි එකක් තියෙන කම්පනි එකක්, ලොකු ක්‍රිප්ටෝ කරන්සි ප්‍රමාණයක් හෝල් කරන් ඉන්න ස්ට්‍රෝංග් බැලන්ස් ෂීට් එකක් තියෙන කම්පනි එකක් කියලා හඳුනන්න පුළුවන්. ඉතින් ඉන්ඩිවිජුවල් කම්පනිස් වල ඉන්ට්‍රෙස්ටඩ් අය ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එක්ස්පෝෂර් එක හොයනවා නම් මේකත් තවත් එක විශේෂිත කම්පනි එකක් කියන එක පැහැදිලිවම කියන්න ඕන. අනිත් කම්පනික තමයි තවත් ප්ලට්ෆෝම් එකක් රොබින්හුඩ්. රොබින්හුඩ් කියන්නේ තවත් ස්ටොක් ට්‍රේඩින් ප්ලට්ෆෝම් එකක්. වගේම බිට්කොයින් එම ට්‍රේඩ් කරන්නත් පුළුවනි. මේක ලෝන්ච් එක සිද්ධ වුණේ පබ්ලික්ලි ට්‍රේඩඩ් කම්පනි එකක් විදිහට මාකට් එකට ආවේ July 29, 2021. ඊට පස්සේ ප්‍රයිස් එක මැසිව් අප් ට්‍රෙන්ඩ් එකකට ගියා. පැරබොලික් වුණා $85ට. 85න් පස්සේ කන්ටිනියු කරා ඩවුන් ට්‍රෙන්ඩ් එක. ඩවුන් ට්‍රෙන්ඩ් එක තාමත් ඩවුන් ට්‍රෙන්ඩින්. ඔයාලට පේනවා මේ ප්‍රයිස් එක පහළට ඇවිල්ලා ලෝස් ලෙවල් එක රීච් කරා මේ අවුරුද්දේ පෙබ්‍රවාරි ජනවාරි 28 $10.94. ඊට පස්සේ ට්‍රයි කරා උඩට යන්න. හැබැයි ආයි ක්‍රෑෂ් වුණා. ඊට පස්සේ ලෝස් ලෙවල් එකනොත් ක්‍රෑෂ් වෙලා ප්‍රයිස් එක මීට සතියකට කලින් $7.71 වැටුණා. ඊට පස්සේ කොන්සොලිඩේට් වෙලා ෆ්‍රයිඩේ මේක පොඩ්ඩක් පණ ගහලා ආව. ඩොලර් දැන් $10.50 රීච් කරලා තිනවා. තාම 50 පීරියඩ් මූවින් ඇවරේජ් එකෙන් යට. ඒ වගේම 200 දැන් යන්තම් මතුවේගෙන එනවා. මේක
under 200 days තියෙන companies එකයි 200 පෙන්නේ නැත්තේ මේ තියෙන 200ට මේ මෙපමණක් දුරයි දැන් ඉතින් මේවා නැවත slow curve එකකින් move වෙන ඕන උඩට ඉතින් අපි දන්නේ මේක stock market එක දැන් පහුගිය දින 2 3 පටන් ගත්තා green territory එකට එන්න නමුත් මේක uptrend එකේ ආරම්භයද කියන එක තමයි ඊළඟට තියෙන ප්‍රශ්නේ ඒක සිරතත් මේ company එකක් විදිහට මේක 85 ඉඳලා ඩොලර් 9ට වැටලා තියෙන company එකක් ඉතින් 8x gain එකක් 8 to 9x gain එකක් මේ previous high එකට ආවත් අවස්ථාව තියෙනවා investors ලාට ගන්න ඉතින් robin hood කියන්නේ තවත් හොඳ කාලයක් market එකේ තියෙන කාලයක් stock trade කරන publicly traded company එකක් ticker එක තමයි HOOD අනිත් එක තමයි මාරා කියන්නේ මේක Canadian Bitcoin mining company එකක් පෞග්ගේ කාලේ uptrend එක කාලේ bull run එක මේක මේ covid කාලේ drop වුණා covid 2020 කාලේ මේ පොඩි ගණන් වල තිබ්බ ඊට පස්සේ bull run එක ගියා massive uptrend එකක් 2021 අග භාගයේ November highest level එක reach කරා November 9 highest level එක dollar 83.50යි එතන ඉඳලා price එක වැටුණා පෞගේ දවස්වල ගිය සතියේ drop වුණා ඊට පස්සේ ගිය බ්‍රහස්පති ඉඳලා තමයි අවසානව තවට lowest level එක reach කරේ 80 ගාන ඉඳලා dollar 28.50ට වැටුණා දැන් තත්ත්වෙ මෙන්න මේකයි ඉතින් doji එකක් හදුණා friday ඉතින් price එක slowly uptrend වෙන්න ගොඩක් දුරට ඉඳ තිනවා 200 period moving average එක ඉඳලා බැලුවොත් මෙන්න මේ වගේ මේ massive length එකක් extend වෙලා තිනවා ඉතින් මේවා way too over extended මෙච්චර ඈතට extend වුණාම හිතින් නෑ price එක එච්චර දුර අල්ලගෙන ඉන්න බෑ sellers ලට දැන් මේ උදාහරණයක් විදිහට මේවා මෙතන 200 period moving average එක ඉඳලා මේ උස බලන්න ඉතින් මේ වගේ වෙලාවට price එක ආපහු crash වෙනවා ඒ level එකට crash වෙනවා විතර නෙමෙයි නැවත ගොඩක් වෙලාවට ඒහා සමාන දුරක් පහළට යන්න අවස්ථාවක් තියෙනවා ඉතින් එහෙම බැලුවොත් මේක තවත් යන්න පුළුවනි ඒකයි මම කියුවේ අනිවාර්යෙන් මේක down trend එක continue වෙන්න පුළුවන් මේක bottom එකද කියලා හරියටම අපිට නිශ්චිතව කියන්න බෑ නමුත් සෑහෙන දුරක් දැන් move වෙලා තිනවා ඉතින් ඒ නිසා මේ තියෙන 200 මේ තියෙන move වෙලා තියෙන දුර ඉතින් ඒ නිසා මේක entry එකකට opportunity එකක් මේ $10 කියන්නේ hold number එකක් සාමාන්‍ය hold numbers වල price එක නතර වෙන්න ගොඩක් දුරට අවස්ථාවක් තියෙනවා සහ ඒක support level එකක් නම් ඒ හෝල් නම්බර් එක ඩොලර් 10 වගේ නම්බර් එක එතනින් bounce වෙන්නත් ගොඩක් දුර අවස්ථාවක් තියෙනවා ඉතින් බලමු මේ වෙනකොට 10 හෝල් කරන් ඉන්න පුළුවන් වේවිද මරාට කියලා ඒකේ සත් company එකක් විදියට leading bitcoin mining line chinese great migration immigration එකෙන් පස්සේ ඇමරිකාව කැනඩාව වගේ රටවල් චීනයේ ආධිපත්‍ය ගත්ත බිට්කොයින් මයිනින් වල ඉතින් ඒකේ ලීඩින් එක ප්‍රමුඛ රෝල් එකක් කරපාව මරා ඉතින් ඒ නිසා මරා දැන් කම්පැනි එකක් විදියට ස්ට්‍රොง ලොකු සංචිත තියෙනවා බිට්කොයින් මයින් කරපු ඒ විකුණන්නෙත් නැහැ හෝල් කරන් ඉන්න ඒ වගේ ස්ටේබල් කම්පැනි එකක් ඉදිරියේදී perform කරන කොට දුරට ඉඳ තියෙනවා ඉතින් ෆස්ට් ටාගට් එක මේ 50 period moving average එක ඩොලර් 20 ඊළඟ ටාගට් එක ඩොලර් 33 අප් ට්‍රෙන්ඩ් කෙසේ වෙතත් එතනට ආවත් ඔයාට 3x gain එකක් තියෙනවා previous high එකට එනවා නම් මේ 80 ගණන් වලට ඩොලර් 10 ඉඳලා 8x gain එකක් තියෙනවා. ඉතින් amazing entry opportunity එකක් මරා එකෙත් තියෙනවා. මරා ගැන කතා කරද්දී රයිට් ගැන කතා නොකරම බෑ. රයිට් උත් පෞගේ කාලේ මෙන්න මේ වගේ massive parabolic මේ එක ළඟ මූණා 2020 අග ඉඳලා 2021 මුල වෙනකන් මේක ඩොලර් කීයේ ඉඳන්ද කියලා ඩොලර් 3 ඉඳලා මූණා ඩොලර් 80 වෙනකන්. ඉතින් ඒ කාලේ හොඳම performer කෙනෙක් මේ රයිට් කියන්නේ විශේෂයෙන් ඩේ ට්‍රේඩර්ස්ලාට ඉතින් කොහොම හරි මේ පැරබොලික් මූව් එකෙන් පස්සේ ඩ්‍රොප් වුණා 200ට ඔයාලට පේනවා මේ 200 පීරියඩ් මූවින් ඇවරේජ් එකට වැඩනේ එතන ඉඳලා කන්සොලිඩේට් වෙලා කන්සොලිඩේට් වෙලා කන්සොලිඩේට් වෙලා මේ ඩෙත් ක්‍රොස් එකෙන් පස්සේ මේ 50 200 ක්‍රොස් කරා එතනින් පස්සේ ඒකට නරක කාලයක් උදා වුණා ඩෙත් ක්‍රොස් කියන්නේ සාමාන්‍යයෙන් නරක අසුබ ලකුණක් මේ තියෙන ඩෙත් ක්‍රොස් එක ස්ටාර්ට් කරපු දවස එතනින් පස්සේ එක ට්‍රයි එකක් දුන්නා නමුත් ඒ ට්‍රයි එකත් ෆේල් වුණා 80 ඉඳලා අන්තිමට නැවතුනේ ඩොලර් මේක Thursday hour dollar 597ට දැන් 7යි. ඉතින් 10 to 12x gain එකක් previous high වලට ගියොත් ඉතින් right කියන්නේ තර වගේම හොඳ mining firm එකක් ලොකු bitcoin සංචිත තියෙන කාලයක් market එකේ රඳලා ඉන්න company එකක් වගේම මේවා දැන් moving average gears holding over extended ඒ නිසා නැවත market reversal එකකදී දැන් මේ ඊයේ පෙරේදා bounce එක reversal එකක් කියන එක නෙමෙයි කියන්නේ නමුත් reversal එකකදී ලොකු opportunity එකක් පෙන්නන සහ දෙක ගන්න පුළුවන් කම්පැනි එකක් කියන එක පැහැදිලිවම කියන්න ඕනේ රයිට් වලත් මේකත් ඉතින් නොකිය බැරි නිසා මම කියන්නම් නමුත් ගාන සරයි දැන් ටෙස්ලා එක මේක මේ මෑත කාලේ මුණ හයස් ලෙවල් 1250 ඊට පස්සේ ඩ්‍රොප් වුණා ඩොලර් 700ට නැවත ට්‍රයි කරා 1150ට ගියා
ඊට පස්සේ ආයෙත් එතනින් drop වුණා. දැන් මේ වර drop වුණා 645. දැන් 1250 ඉඳලා 645 කියන්නේ හරියටම 50% drop වුණා. 50% drop එකෙන් පස්සේ මේ පහුගිය දින තුන බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා නැවත 650 ඉඳලා 865ට මූණා. ඉතින් Tesla aggressive recovery එකක් ගත්තා. දැන් මේක සාමාන්‍යයෙන් 20 period moving average එකට අවිලා තියෙන. ඉතින් මේ වගේ moving average එකක් ඇතුළට down trend එකකදී pull back වුණාම නැවත පල්ලෙහාට එන්න අවස්ථාවක් නැත්තේ නෑ. ඉතින් මේකත් long term entry එකට හොඳයි. Tesla එකම දේ Nasdaq Dow Jones වගේ වයි recovery එක ඉවරද කියන එක ප්‍රශ්නේ. ඒ වුණත් ඉතින් Tesla වගේ company එකක් long term entry එකකට හොඳයි. මං ගාන වැඩි නිසා තමයි මේක කියන්න පැකිලුනේ. නමුත් entry එකක් විදියට opportunity එකක් තියෙනවා කියන එක පැහැදිලිවම කියන්න ඕනේ. ඒ වගේම වැදගත්ම කාරණේ crypto වලට මේගොල්ලෝ 1.5 billion bitcoin purchase එකක් කරා. ඒ company එකේ Tesla official balance sheet එකේ disclose කරපු balance sheet එකේ මේක 1.5 billion worth of bitcoin hold කරන් ඉන්නවා. දැන් බිලියන 3කට ආසන්න value එක මේ දවස්වල drop වෙලා තියෙනවා. නමුත් bitcoin balance sheet එකේ hold කරන් ඉන්නවා Tesla. ඊළඟට අනිත් company එක තමයි block කියන්නේ. block කියන්නේ SQ කියලා අපි කියන්නේ. block company එක මේක Jack Dorsey Twitter කලින් හිටපු CEO. එකම company එකම CEO. ඉතින් දැන් පහුගිය pandemic කාලේ මේක වැටෙනවා. pandemic කාලේ තමයි හම්බුන ලොකුම discounted එතෙක් මෙතෙක් හම්බුන discounted ම price එක හම්බුනේ 2021 මාර්තු 18. එදා price එක ඔයාලට skew interested නම් ඔයාලා ගන්න තිබ්බා $32ට. ඊට පස්සේ මේක ගියා $280ට. ඊට පස්සේ ආයි 200ට pull back කළා. නැවත ගියා $280 90ට. ඒ 290න් පස්සේ නරක කාලයක් උදා වුණා. මේ තින්නේ death cross එක 50 period blue line එක red මොනවාද purple line එක cross කරන death cross කියන එක ගොඩක් වැඩ කරන තැන් වල හොඳටම වැඩ කරනවා. මේ තින් death cross එක තාම වැඩ කරනවා. death cross එක එදායින් පස්සේ drop වුණා. ගිය සතිය වෙනකොට loss level එක reach කරා 290 ඉඳලා $65ට. ඊට පස්සේ තමයි මේ දැන් අලුතෙන් price consolidate වෙලා පහුගිය දින 3 green. ඉතින් මේ දින 3 green එක ගැන market එක සැරට කතා වෙනවා. ඒ වගේම මෙතන පේනවා පැහැදිලි higher low එකක් වගේම මේ red එක මේ green එකෙන් පැහැදිලිවම ගත්තා. 20 period moving average ruling close වුණා. ඉතින් සාමාන්‍යයෙන් short term bullish signals දෙක තුනක්ම පෙන්නවා. first target එක තමයි මේ $110 50 period moving average එක. second target එක දෙසියර සෑහෙන අතයි වල පේනවා. මේ දෙසියර ඇත. මෙයාගේ මේ වගේ ඒවා හිටින් නැහැ ප්‍රයිස් එක. ට්‍රයි කරනවා පුළුවන් තරම් 200 කිට්ටුවට එන්න. ඉතින් බලමු ඊළඟ ටාගට් එක 170. ඉතින් අප් ට්‍රෙන්ඩ් එකට කන්ටිනියු වෙන්න නම් මේ ඉනිෂියල් චැලෙන්ජස් දෙක ගන්න ඕනේ. දැනට මේකයි තත්ත්වේ. SQ ඉන්ට්‍රස්ට් ඩයට මේකත් ඩොලර් කොස්ට් ඇවරේජ් කරන්න හොඳ ඔපචුනිටි එකක්. ඔව් අනිත් කාරණේ මතකර තුනක් කියන්න. SQ කියන්නේ බැලන්ස් ෂීට් එකේ ඔෆිෂියලි බිට්කොයින් හෝල්ඩ් කරන් ඉන්න තවත් පබ්ලික්ලි ට්‍රේඩඩ් US market එකේ publicly traded company එකක් කියන එකත් මතක තෝ කියන්න ඕනේ. ඊළඟට අනිත් company එක නොකියම බැරි micro strategy කියන්නේ මයිකල් සේලගේ company එක. මයිකල් සේල මේක ඇත්තටම software solutions provide කරන company එකක්. නමුත් මේගොල්ලෝ තමයි විප්ලවීය තීරණයක් ගත්තේ බැලන්ස් ෂීට් එකට bitcoin add කරන්න. SQ ලා Tesla ලා පස්සේ තමයි ඒක තීරණය කරේ. එතකොට ඒ තීරණයත් එක්කම company එක parabolic moon ඇත්තටම දැන් පෞගේ කාලෙන් බැලුවොත් 2021 highest level එක reach කරා. ඒක තමයි highest level එක Tesla වගේ වුණා. 1315ට ගියා company කී share එක. එතනින් පස්සේ 200ට මෙවන් 200න් ඈතට ගියාම 200ට එනවා දැක්ක නේද? මේ 200න් ඈතට ගියා. 200ට pull back වුණා. ඉතින් ඒ වගේම සිද්ධ වුණා මේක 2000 මේ මාසේ ජූනි මේ මැද වගේ. ඊට පස්සේ නැවත pull back වුණා. උඩට ගියා 850ට. එතනින් පස්සේ drop වුණා ගිය සතියේ වෙනකොට 1300 ඉඳලා 134ටම drop වුණා. ඉතින් දැන් මේකේ වැඩේ මයිකල් සේලගේ මේ company එකේ bitcoin එක ලක්ෂ කියද ගන්න ක්ලක්ස 29000ක් මම මතක විදියට හෝල් කරන් ඉන්නවා bitcoin. මේගොල්ලන්ගේ රිසර්ව්ස් වල bitcoin තමයි තියෙන්නේ cash වලට වඩා. එතකොට ඒ වගේම excess cash හැම මුදලක්ම bitcoin buy කරන් invest කරනවා කියන එක මේ මෑතකදීත් අලුත් interview එකකදී මයිකල් සේල කිව්වා. එතකොට bitcoin ගැන මේගොල්ලෝ trust කරලා තිනවා. ඉතින් bitcoin සම්බන්ධයෙන් වැඩිම කැපවීමකින් වැඩ කරන පුද්ගලෙක් විදිහට මයිකල් සේල හඳුනන්න පුළුවන්. සාම bitcoin adoption එක සම්බන්ධයෙන් ලොකු සේවයක් කරන ව්‍යාප්ති සම්බන්ධයෙන් ලෝක පුරාට bitcoin වල මයිකල් සේල. ඉතින් එයාගේ company එක තමයි මේක. එයාගේ investors ලගින් ප්‍රශ්න මතුවෙද්දී පවා bitcoin company එකේ drop වෙද්දී පවා bitcoin dip buy කරන එක නවත් වෙන්නේ නැහැ. ඒ වගේම කියලා තියෙනවා හැම local high එකකදීම නැවත dip buy කරන එක නවත්තන්නෙත් නැහැ කියන එක. ඒක සිතත් දැන් මේ වෙනකොට price එක 219 1000
තුන් සිඳල ඒ කියන්නේ පැහැදිලි 7x gain එකක් තිනවා මේකේ long term ඉතින් stable company එක මොකද මේගොල්ලන්ගේ business එක crypto නෙමෙයි මේගොල්ලන්ගේ business එක software solutions provide කරන එක information data වල Google එකේ බලන්න පුළුවන් MicroStrategy ගොල්ලන්ගේ business profile මේකේ balance sheet එක තමයි මේගොල්ලෝ crypto hold කරන් ඉන්නේ ඉතින් දැනට company එකේ තත්ත්වය මේකයි tech වැටෙනකොට Nasdaq වැටෙනකොට මේවත් වැටෙනවා massive drops වලට ගියා then on a slowly uptrend එක confirm uptrend එක පටන් ගන්න signal එකක් පෙන්නනවා ඉතින් ඉදිරියේදී අවස්ථාවක් මේකෙත් ලැබෙන්න ඉඩ තියෙනවා මේක company එකක් කියවට මේක exchange traded fund එකක් global x blockchain etf කියන එක bkch තමයි ticker එක ඒතකොට bkch කියන්නේ මේගොල්ලෝගේ investments තියෙන්නේ crypto related companies වල තමයි මේගොල්ලන්ගේ investments අපි කරන්නේ bkch එකෙන් shares etf වල invest කරනවා ඒ සල්ලි මේ etf එකෙන් කරන්නේ ඒගොල්ලන්ගේ major holdings විදිහට තියෙනවා coinbase මම පෙන්නනවා මේ තියෙන major holdings විදිහට මෙන්න මෙතන බලන්න තව පොඩ්ඩක් මම අරගන්න වෙනවා මේ තියෙන major holdings විදිහට මේගොල්ලන්ගේ තියෙන coinbase marathon digital එතකොට riot blockchain galaxy digital canan Argo blockchain, blockchain related companies. I have a major investment in this. It is 10% in Coinbase, 10% in Marathon Digital, close to 10% Riot Blockchain, 7% Galaxy Digital. I have investment in a company. I have a company invest in this. I have a maker, the highest level of reach is dollar. I have a drop on a dollar. Then යන්තම් dollar 8යි එතකොට 40ට යන්න පුළුවන් previous high එකට එතකොට දැන් 8යි එතකොට පැහැදිලි 5x gain එකක් පේනවා මේක තවත් ඒ වගේ crypto related ETF එකක් ඊට අමතරව මම තව එකක් පෙන්නන්නම් ඒකේ නම ඒක Canadian ETF එකක් එතකොට Canadian ETF ගන්නවා තියෙනවා ඒකෙන් ප්‍රධාන එක විදිහට මම පෙන්නන්න පුළුවන් මෙන්න මේක BTCC කියන්නේ Canadian ETF එකක් මේ තියෙන එක एक इत पेनो यात कुछ र ड्रॉप होना गिर पाओगे काल डॉलर दाह हाथ रे दिव्य दें पहाई सत हैप्पन अमें इतनी मैसिव ड्रॉप पे का कर गिर ला होना दें पॉडी प्राइस कंसोलिडेशन ने कितनी बालों में इधर ये दी में तनिंग उड़ते आना पुलान द केला मिनिमम आगे डबल टॉप होना इधर पासे ड्रॉप होना then previous lowest level sold at wada pahala tai villa thiyena btcc etakota meke nama purpose bitcoin etf asset under management thiyena meke 1.7 billion etara e wage ma 2021 february 18 patan gatte company ek management fee ek 1% the etf full invest karana kota matak thiyaganna e gol management fee ekak charge karana ඉතින් මේක තමයි leading bitcoin etf එක විදිහට දැනට ගෙනින්න කැනඩාව ඊළඟට තව එකක් තියෙනවා ebit ebit මෙතන ebit මේකත් bitcoin canadian etf එකක් ඒකත් අර වගේම ඩොලර් 30 ගණන් වල ඉඳලා 13ට drop වෙලා තිනවා ඉතින් 2 to 3% gain එකක් times gain එකක් ගන්න මේකෙත් අවස්ථාවක් තියෙනවා ඉතින් මේව තමයි bitcoin තව etf එකම ගණනාවක් තියෙනවා ඉතින් ඒවා මේ ethereum මේවා ඒව පස්සේ කතා කරමු මෙන්න මේක තමයි මට mainly පෙන්නන්න ඕනාවක් තියෙදි මේ opportunities ඕන තරම් තියෙනවා ඔයාට coins වල cryptocurrency වල invest කරන්න කැමති නැත්නම් crypto related companies වල opportunity එකක් ගන්න පුළුවන් interactive broker වගේ platforms වල මේවා available ඔයාට interest එකක් තියෙනවා නම් ඔයාගේ own research කරලා ඔයා යූස් කරන බැංක් එකේ තියෙන platform එකකින් ගන්න නැත්නම් interactive broker වගේ platform එකක ගිහිල්ලා ඔයාට ETF ගන්න පුළුවන් නැත්නම් stock trading platform එකක ඒත් interactive broker හරි වෙනත් platform එකක හරි long term invest කරන්න පුළුවන් platform එකක මේ කතා කරපු tickets trade කරන්න පුළුවන් ඉතින් මතක තියාගන්න මේ හැම එකෙම risk එකක් තියෙනවා ඉතින් ඒ වගේම මේ bottom අපිට හොයන්න බෑ top අපිට හොයන්න බෑ මේ කියන levels වලින් පහළට වැටෙන්න පුළුවන් ඒ නිසා risk එක manage කරලා trade කරන්න මතක කරන්න එපා වගේම ඔයාගේ own research කරන්න ඔයා financial decision එකක් ගන්න කලින් වෙන කවුරුවත් කියන දේවල් අහන්න එපා ඔයාගේ තීරණය මත ඔයා වැඩ කරන්න ඔයාගේ intuition එක ඔයාගේ research ඒක තෝරා එකතු කරගෙන තොරතුරු මත decide කරන්න මේ වීඩියෝ එක කියන්නේ education content විතරයි share කරන්නේ financial advice නෙවෙයි මතක තියාගන්න ඒ නිසා ඔයාගේ own research කරන්න තමතක් කරන්න එපා ඔලේ වීඩියෝ ටිකක් ඇදුණු නිසා මම නවත්තන්නම් මෙතනින් තව ගොඩක් ටික සොන් තරම් කතා කරන්න තියෙනවා තව වෙනම් තව comments දාන්න තවත් අපි මේ වගේ දේවල් කතා කරමු මම එහෙමනම් වීඩියෝ කමාර් කරන සුපුරුදු විදිහට like කරන්න අමතක කරන්න එපා comments දාන්න channel එක subscribe කරලා bell icon එකත් click කරන්න හැම වෙලාවෙම අලුත් වීඩියෝ එකකින් එතෙක් සුබ දවසක්